විශේෂයෙන්ම තමුන්නාන්සලාට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපේ මේ සංවිධානය කරපු මේ ජන රැලියට එක්වීම සම්බන්ධයෙන්. අද උදෑසන මම මේ රැලියට එන අතරේ මට මුණ ගැහුණා අලි අනාථගාර පින්නවල අලි අනාථගාරේ වැඩ කරන කම්කරු සහෝදරවරු කීප දෙනෙක්. අපි තමුන්නාන්සලා දන්නවා මේ පළාතට සංචාරක සේවාව දියුණු කරන්නට මූලික වුණු මේ ස්ථානය එය වටා ව්‍යාපාර ගොඩනැගිලා තිබුණා. නමුත් එයාය මට කිව විදියට දැන් සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙලා තිබෙන නිසා ඒ අනාථාගාර වගේම මේ පළාතේ තිබෙන ව්‍යාපාරවලට අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා කියලා. මේවා සිදුවෙන්නේ මේ රජයේ අකාර්යක්ෂමතාවය නිසා. ඒ අය වැඩ කරන්නට දන්නේ නැති කම නිසා. විශේෂයෙන්ම මේ අය පැවසුව අන්දමට අලි පැටවුන් කිරිපොවන බලන්නට සංචාරකයෝ පැමිණෙනවා. නමුත් අලි පැටවුන් අද නැති වෙන්නේ ඒ ප්‍රදේශයේ අර තිබුණු භූමිය අහකල්ලා කොන්ක්‍රීට් දාලා මේ හේතුව හින්දා පසුගිය වසර ගණනාව තුළම කෙසේ හෝ පැටවුන් ලැබුණේ නැහැ. නමුත් මේවට විසඳුම් දෙන්නට මේ රජයට අපොහොසත් වෙලා තියෙනවා. මේ සෑම ශේෂ්ත්‍රයකම තමුන්නාන්සලා දන්නවා අද සංවර්ධනය කඩා වැටිලා ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ. මේ රජය විසින් කිසිම ශේෂ්ත්‍රයක තිබෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට විසඳුම් දෙන්නට හැකියාවක් නැමැති නිසා. ඒ වගේම මට හම්බ වුණා ගම්මිරිස් සහ රබර් ගොවියෝ කීප දෙනෙක්. දැන් ඒ අය කිව්වේ එදා ගම්මිරිස් වලට හොඳ මුදලක් ලැබුණා, රබර් වලට ඒ වගේම හොඳ මුදලක් ලැබුණා. අද එදා ලැබුණු මුදල වගේට වඩා ඉතා විශාල අඩු මුදලක් තමයි ලැබෙන්නේ. ඉතින් එයා කිව්ව අපිට රැකියාවන් ඕනේ නැහැ, අපිට තිබෙනවා. අපිට රබර් කෑල්ලක් තියෙනවා, ගම්මිරිස් තිබෙනවා. අපිට පුළුවන් හොඳ ජීවිතයක් ගත කරන්නට මේ වාගෙන් ආදායම අපිට ලැබෙනවා. නමුත් අර පිටරට වලින් බාල ගම්මිරිස් ගෙනල්ලා නැවත අපනයනය කරන හේතු කොටගෙන අපේ ගම්මිරිස් වල මිල පහත වැටිලා. මේවා රජය දන්නා. නමුත් ඒවා වළක්වන්නට ක්‍රියා කරන්නට මේ රජය ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් අවුරුදු ගණනාවක් අවුරුදු පහක් මේ රට පාලනය කළා. නැවත බලයට ආවොත් ප්‍රශ්න විසඳනවායි කියන ජනතාව මෝඩයන් නැයි කියලා සලකලා කරන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට ඕනේ. මේවා විසඳන්නේ නැතුව නැවතත් බලය ඉල්ලීම ඒ හරහා ප්‍රශ්න විසඳනවායි කියන එක ඒ පොරොන්දු විතරයි. අපි තමුන්නාන්සලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එන අවස්ථාවේ විශාල අභියෝග තිබුණා මේ රටේ වන්නියෙන් ඉහළට බලය තිබුණ LTT සංවිධානය අපිට කාටවත් යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි නැගෙනහිර 3-2 පාලනය කරේ ත්‍රස්තවාදී ආණ්ඩු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් පාලනය කරත් අවුරුදු 30 ගානකට ආසන්න කාලයක් මේ ත්‍රස්තවාදය වැඩි වුණා මිසක් වර්ධනය වුණා මිසක් විසඳුමක් ලැබුණේ නැහැ.
හුඟක් අයගේ මතයක් තිබුණා මේක විසඳන්නට බැහැයි කියලා. නමුත් අපි එදා පොරොන්දු වුණා අපි බලයට ආවොත් අපි ඒව විසඳනවා කියලා. ඒ වගේම අපි අවුරුදු දෙකහමාරක් තුල ඒ හරි නායකත්වය මත නිවැරදි තීරණ අරගෙන ඒ සුදුසු කණ්ඩායම් තෝරගෙන එයාට අවශ්‍ය සම්පත් ලබා දීලා අපි අවුරුදු දෙකහමාරක් ඇතුළත ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කළා. සාමකාමී රටක් බවට මේ රට පත් කළා. ඒ වගේමයි සංවර්ධනය. තමුන්නාන්සල දන්නවා ඉතිහාසයේ කවදාකවත් නොතිබුණු ආකාරයේ අපි සංවර්ධනයක් මේ රටේ ඇති කළා. යටිතල පහසුකම්, අධිවේගී මාර්ග, කාපට් මාර්ග, දුම්රිය මාර්ග, නව නගර, වරායවල්, ගුවන් තොටුපළවල්, එම වැදගත් යටිතල පහසුකම් රටකට අත්‍යවශ්‍ය දේවල්. මෙවැනි සංවර්ධන රාශියක් කරලා. නමුත් මේ රජය ආවට පස්සේ මේවා නවත්තලා දාපු නිසා මේ ව්‍යාපෘති ඔක්කොම නැවතුණා. මේ නිසා ආර්ථිකය කඩා වැටුණා, සංවර්ධනය යන හිටිය. මේවා වැඩ කරන්නට බැරි අය. අපි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ එදා නැවතුණු සංවර්ධනය ඉදිරියට ගෙනහිල්ලා මේ රටේ ආර්ථිකය ගොඩගන්නට පැහැදිලි ආර්ථික සැලැස්මක් එක්ක ඍජු නායකත්වයක් යටතේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් එක්ක තමයි අපි තමුන්නාන්සේලා ඉදිරියට ඇවිල්ලා බලය ඉල්ලන්නේ. ඒ වගේමයි දන්නවා තමුන්නාන්සේලා අද මුහුණ පාන තවත් ප්‍රශ්නයක් තමයි දූෂණය සහ නාස්ති. නිදහසෙන් පස්සේ පත්තුණු සෑම රජයකට වගේම දූෂණය පිළිබඳ චෝදනා ලැබුණා. නමුත් මේ රජය තරම් දූෂණයට ලක් වුණු කිසිම රජයක් මේ ඉතිහාසයේ තිබුණ නැති බව තමුන්නාන්සේ දන්නවා. මහා පරිමාණයේ දූෂණ ව්‍යාපෘති කිසිවක් නැහැ. දූෂණය ඉහළටම ගිහිල්ලා අපි මේ දූෂණය අවසන් කරනවා. මොනම ඵලයක වුණත් දේශපාලන අංශයේ වේවා, නිලධාරී අංශයේ වේවා, ජනතාවට පීඩාකාරී දූෂණය අපි නතර කරනවා. අපි තාක්ෂණය භාවිතා කරලා තමුන්නාන්සේලාට අවශ්‍ය බලපත්‍ර අන්තර්ජාලයට ගිහිල්ලා ඒ ලබා ගැනීමට හැකිවන පරිදි තාක්ෂණය යොදවලා මේ දූෂණය ඇති කරන්න පුළුවන්, අඩු කරන්නට පුළුවන්. විශාල දූෂණ තිබුණු සමහර රටවල් වල මේ කාර්යය කළා තියෙනවා. අපි ඒවෙන් පාඩම් ඉගෙන ගන්නට ඕනේ. මේවා පහසු කරන්නට ඕන ජනතාවට, මේ පර්මිට් ගන්න අවසරයන් ලබා ගන්නට පහසු ක්‍රමයක් අපි යොදවමු. මේ දූෂණය අපිට අඩු කරන්නට පුළුවන්. ඒවා දේශපාලනික මට්ටමේ වේවා, නිලධාරීන් අතර මට්ටමේ වේවා, මේ සෑම මට්ටමකම තිබෙන දූෂණ අපි ඉවත් කරන්න ඕන. මම ඉල්ලා සිටිනවා ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. තමුන්නාන්සේලා දන්නවා මට දුන්නු හැම වගකීමක්ම මම 100%ක් ඉටු කළ පුද්ගලෙ. මම අවුරුදු 20ක් හමුදාවේ සේවය කළ කාලේ මම හැමදාමත් උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරා. එදා එක්සත් ජාතික පක්ෂයේ
ජනාධිපතිවරුන්ගෙන්ම තමයි මට ප්‍රශංසා හම්බුනේ, පදක්කම් හම්බුනේ. ඊට පසුව ආරක්ෂක ලේකම්වරයා හැටියට මට කොපමණ බාධක තර්ජන තිබුණත් අපි කරන්නට ඕන වැඩපිළිවෙල නිසියාකාරව යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ සෑම එකක්ම සම්බන්ධීකරණය කරලා ඒ අය නිසි සැලැස්මක් අස්සේ යොමු කරවලා අපිට ජයග්‍රහණය කරන්නට පුළුවන් වුණා. ඊට පස්සේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට මට හැකි වුණා. ඒ වගේමයි කණගම මන්ත්‍රීතුමා කිව්වා වගේ රාමුක්කන වැනි අනිත් ප්‍රදේශවල ගාල් යාපනය නුවර මෙවැනි නගර නවීකරණය කළා, නව සැලසුම් වලට සංවර්ධනය කරා. මම අභියෝග බාර ගන්නට කැමති පුද්ගලෙක්. අභියෝග බාරගෙන ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් පුද්ගලෙක්. ඒ නිසා තමුන් වහන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අපි ඉදිරිපත් කරන සැලැස්ම, ආර්ථික සැලැස්ම ජනතාව කේන්ද්ර කරගෙන ඉදිරිපත් කරන සැලැස්ම. අද ලෝකේ තිබෙන ප්‍රවණතාවය ඥානෙ මුල්ලුණු ආර්ථිකයක ප්‍රවණතාවය. අපි ලංකාව දියුණු කරන්න මෙන්න මේ ඥානෙ මුල්ලුණු ආර්ථිකයක් කරා. මේ අරහා තරුණ තරුණියන්ට රැකියා හොඳ වේතනයක් ලබන්නට පුළුවන්, රැකියා අපිට උපදවන්නට පුළුවන්. අපි අවශ්‍ය වෙලා තියෙන්නේ අද නිපුණත්වෙන් වැඩි වුණු දැනුම ඇති තරුණ තරුණියන්. අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ වැරද්ද නිසා අපේ තරුණ තරුණියන් අතරමං වෙලා උසස් පෙළ සමස්තන සෑම දරුවෙකුටම අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕනේ. මුල අවුරුද්දෙම විශාල ආයෝජනයක් කළා අපි ඒ කාර්ය කරනවා. ඒ වගේමයි සාමාන්‍ය පෙළ සමත් වෙලා, එහෙම නැත්නම් උසස් පෙළ අසමත් වෙලා ඉන්න තරුණයන් උන්ට කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීලා මෙන්න මේ ආර්ථිකයට අවශ්‍ය වන රැකියාවන්ට අපි ඔවුන් පුහුණු කරන්නට ඕනේ. එහරා අපිට ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට පුළුවන්. මෙන්න මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට තමුන් වහන්සේලාගේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම ඉටු කළා සුරක්ෂිත සෞභාග්‍යමත් රටක් ලබා දෙනවයි කියන එක මම තමුන් වහන්සේලාට පොරොන්දු වෙමින්, තමුන් වහන්සේලාට සුභ අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණ පතනවා. ස්තුතියි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා.